ලංකා රේගුවේ සමාජ ආරක්ෂණ අංශය යටතේ පාරිභෝගික ආරක්ෂා කිරීම සඳහා අංශයක් පිහිටුවා තිබෙනවා. අංශය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා මෙරටට පිටරටින් ආනයනය කරන බාල වර්ගයේ භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් බුද්ධිමය දේ පනත යටතේ ක්‍රියාත්මක වන මෙම අංශය පසුගිය කාලයේ පුරා ශ්‍රී ලංකාවට පැමිණුණු බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කළ භාණ්ඩ විශාල ප්‍රමාණයක් එනම් 450,000 පමණ අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුව ගැනීම අනුව අද දින ලෝක බුද්ධිමය දේපල දිනය යටතේ මෙම භාණ්ඩ සියල්ල විනාශ කිරීමට කටයුතු සලසා තියෙනවා. ඒ අනුව ලෝක රේගු සංවිධානයේ සමාජික රටක් හැටියට ශ්‍රී ලංකාව එම කාර්යය ඉතා ඉහළින් ඉටු කිරීමට වග බලාගෙන තියෙනවා. විශේෂයෙන් ආසියා පැසිෆික් කලාපයේ පළවෙනි රට හැටියට බුද්ධිමය දේපල පනත ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන රටක් ලෙස අපි ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව අද දින මෙම විශාල භාණ්ඩ ප්‍රමාණය විනාශ කිරීමට කටයුතු යොදලා තියෙනවා. විශේෂයෙන් අපේ නිලධාරීන් සමාජ ආරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මුල් තැනක්ගෙන කටයුතු කරනවා. ඒ අනුව සමාජයට අහිතකර භාණ්ඩ විශේෂයෙන් ළමයින්ට සෞඛ්‍යයට සෞඛ්‍ය ආරක්ෂණ සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ විශේෂයෙන් අදාළ තත්ත්වයෙන් බාල භාණ්ඩ අත්අඩංගුවට ඒවා විනාශ කිරීමටත් ඒ සඳහා ලියාපදිංචි සිටින නීතිමය අයිතියක් තියෙන ආයතනවලට රැකවරණ දීමටත් ශ්‍රී ලංකා රේගුව විශේෂයෙන් කටයුතු කරනවා. මේ යටතේ අද විනාශ කරන භාණ්ඩ අපි මාධ්‍ය ඉදිරියේ පෙන්නුම් කරනවා. ඒවා පෙන්නුම් කිරීම අපි ක්‍රියාත්මක කරන්නේ මේ වැනි කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව සැදී පැහැදී සිටිනවා සහ අනාගතයේදී ඒ වැනි කටයුතු ඉෂ්ට කිරීමට වග කියන බව. මේ භාණ්ඩවල වටිනාකමක් අපිට සඳහන් කරන්න බෑ. මොකද මේවා පාවිච්චියට නුසු නිසා අපි ඒවා ව්‍යාජ භාණ්ඩ ලෙස හඳුන්වනවා. විශේෂයෙන් මෙම කටයුත්ත ඉෂ්ට කිරීමේදී අප හිමාංශයේ නිලධාරීන්ගේ ඉෂ්ට වූ කාර්යභාරය ඉතාමත් වටිනවා. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් යොදලා තිනවා. මේ භාණ්ඩ ඉදිරියටත් නවත්වා ගැනීමට සහ විනාශ කිරීමට. විනාශ කරන භාණ්ඩ අපි විශේෂයෙන් මෙතන ප්ලාස්ටික් භාණ්ඩ තියෙනවා. අපි ප්‍රතිචක්‍රීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අනිකුත් භාණ්ඩ විනාශ කිරීමටත් කටයුතු කරනවා. තවත් තොග ගණනාවක් තියෙනවා. ඒ තොගත් ඉදිරියේදී අපි විනාශ කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදී අත්අඩංගුවට ගන්න භාණ්ඩත් ඒ වගේම විනාශ කිරීමට කටයුතු කරනවා. ඒ පුද්ගලයන්ට විරුද්ධව විශේෂයෙන් ශ්‍රී ලංකා රේගුව වගේම මෙම බුද්ධිමය අයිති ආයතන විසින්ද උසාවි කටයුතු නඩු පවරලා තිනවා. ඒ උන්ට දඬුවම් ලබා දීලා තියෙන දැන්නම. ඇද්දිපුරම මේ භාණ්ඩ ඇවිල්ලා තියෙන චීනය සත් ඉන්දියාව වැනි තවත් රටවලින් මෙතන මම හිතන්නේ භාණ්ඩ වර්ග 450,000ක ප්‍රමාණයක් තියෙනවා.